පරාත්‍රී දහය ස්වාධීන පෙවට්තිය සමගෙන් බහ වන මම නිමේශ චමත් සංකල්ප. බම යුගන්ත්‍රකානා මාර්චයේ ප්‍රතමෙන් පෝතිී රස්ථන පොරෝණ තුංගෙන වැල්ල දරුණු වෙද්දී සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදින්නයි ජනතාවට ඉල්ලීමක් එක්ස් පල්ගෙන් සමුත්‍රී පරිසරයට වෙන්න පුළුවන් ආනිය අවුම කරගන්න . පති උපදෙසින් ක්‍රියාමාර්ග යාස් අපින් ඈත්තුුණ නිසා වැස්ස අඩුවෙයි කියයා කාලකුණේ බලාපොරොත්තුවක් රටේ ආරක්ෂාව තහවුරුයි ප්‍රස්ථවාදයක් ගැන පැතිරෙන අසත්ට බිය නොවන්න ආර්ක්ෂිකලේකම් කියයි යාස් ඉන්දියාව තලමයි ගත කරෝනාා තුන්වන රැල්ලේ බලපෑම එන්න එන්නම දරුණු වෙද්දී අදවසේදී. කොරෝනා ආසාධයන් දහස්තුන්සේ හත්තෑ හදනෙකු හඳුනා ගත්තා. ඉන් පස් දෙනකුම විදශට ෙට මට පුදගක මයි ආරංචිවෙන්නේ. නවේශෂ මෙ අතරය තවත් එදහස් තුන්තෙනෙක්මරෝකෙන් සුවයේ ලබලා තමන්ගේ නිවස් පලා පිටත්තුලා යන්නත් වාසනාවන්ත වනාා. මෙ වෙනනවිටමරටින් වාර්තාව ඇති කරුණ සාධතයන් සං්‍යාව, එකක්ෂ හැත්තෑ දහස් දෙසි හත්ත හට. ඉන්විසි අට දහස් හයිස තිස් දෙෙකු රහල්ගතව ප්‍රතිකාරලබනවා. මෙදක්වා ිරට සේ ලැබ කරුණ සාධතයන්ගේ සංක්‍යාව ක්ෂ හතලස් දහස්තුන් හත්තයා අට. ්‍ය අතර විපක්ෂනායයික කාර්්‍යයාලේ කාය මණ්ඩලේ දස දෙනෙකොටද කොවි ඩාසාධනේී ඇති බවත්තහ පුරබුණන විපක්ෂනායික, සිත් ප්‍රමදාස මහතා, කොරුණ ආසාධීතයෙු බගට පත්වීමෙන් අනතුරව මෙම කාර්යාලේ කාර මණ්ඩලේ PCR පරක්ෂණවලට ගොමු කිරීම අනතුරුවයි බවත්හ පුරුබුණේ බවාසාධිතයන්ගේ සමීපතමයන් සස්වයන් නිරෝධහයිනයට ජොමු කිරීමට කටයතු කර තිබෙනවා. ගනිගනිමින් තියනක්ස් පල් නවෙන් සමුද්‍රිය පරසර බද්ධතියට වෙන්න පුළුවන් හානිිය අවම කරගන්න ජනතිපති ගොටබේ රාජපක්ෂමැතුමාගේ උපදෙස් අනුව ක්‍රියමාර්ග රැසක්ම ආරම්ම කර තියවා. බ වාරට අසන්න හද ගෙන ගනීමටලක්කෝ එක්ස්ස් පල් නොකා සමුත්‍රී පරිසරයටට හා බෙරල තීරයටට වනහනය අවමරගැනීමට ජධතිපති ගට බේ වාධ පක්ෂමැතිතුමාල වාදදුනු පදදිසනුව සමමුත්‍රියය පරිසර ආරක්ෂණ ධිකාරිය ආරක්ෂක අංශහා අනිකුත් වගකිවයුතු රජ්‍ය ආයතන එක්ව පුළල් මෙහ මක්කාරම්භ කර තිබෙන පා නෞකාවට මුහදේ තෙල් පැතිරයාමක් සිදුව හොත් පවතින කාලාලගුණ තත්වට මුහුණ දෙමින් ඒ අවම කර ගැනීමට වැනි අවධහනයක්යොමු කරනලෙ සයි ජනධිපතිතුමා උපදිස්ලබාති ඇති. වැනි අපදත්වයන් ලමනා කරනට ලොබ අනිකුත් රටවල්ගත් පේර පිළිබඳ සැලකිිත්වන ලෙසද ජනාධිපතිතුමා නිෙල දහරින්ට උපදස්ලබාතුන්නා. වෙරල තීරයට ගොඩ සඇති ද්‍රව්‍ය ඉවත්කිරීම කටයුතු නවික හමුදාාවහා අනිකුත් අංශ එක්ව දැනට මත්තාආරම්භකිරීමට පවරකෙන තිබෙන්නේ ජනාධීපති ගොටහේ රාජ පක්ෂ ඇතිතුමාගේ උපදෙස්ම, සමුද්‍රිය පරිස රක්ෂණ අධකාරය බේවන විටත්. එම මුහද තීරේ අවට ජලසම්පල පරීක්ෂණ වල ලක්කරතිබෙනවා. නෞකාව හිමි සමාකම රක්ෂණ අයිතන හා සෙසු පර්ශව සමග ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද බෙවන විටත් සකච්ඡා කරතිබෙනවා. ගින්න පාලනට දැඩි වෙහසක් ගැෙන කටයුතු කරන නවික හා ගුවන් හමුදාව මෙන්ම සෙසු සියලු පර්ශව ඇගීමට ලක් කලෙච චනාධිප තිතුමා වෙරලතීරය කිරෙහි විශිෂාවධහනයක් යොමු කිරීම අවශ්‍යතාවද අවධහරණය කළා. මෙතරේ එක්ස්පස්පර්ල් නැවේ ඉදිරි පස සහ. මැදකොටසේ ගෙන ගැනීමම් අඩ වෙලා ඒහි පසු පස කොටසේ ගින්න වැඩිවෙලා තියෙනවා කියලා ශ්‍ර ලකා නාවික හමුදාව කියනවා. වගේම නැවේ ස්ථාවරත්වයට තවමත් බල පැම්මක් ඇත්වෙලා නැතිහින්දා තෙල් කාණදුවක් සම්බන්ධයෙන් මෙතෙක් වාර්තාවෙෙන්න්නේ නැහැ කියලායි සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරය කියන්නේ. කොහොම නිවේශ නැවේ තිබිලා ගොඩට ආකු රසානික ද්‍රවය අනෙක් බාන්ට රැගෙනකය පිරි සම්බන්ධයෙන් පොලිසිය නීතිමය වශයෙන් කටයුතුරන්නත් සූ දානමවෙඉන්නවා බ ට දර ොහුද ේද පපිරීමට ලක්ව ගෙනකත් ක්ස්ස් පල් න කාවත් බඳදුරටත් ගිකනමින් පවතින බයි, සමුත්‍රී පරිස රාරක්ෂණ අධිකාරී පවසන්නේ. පසුගේ වෙසිවින් දාහටකත් මෙම ගින්න නිවාතමීමට නාවික හමුදාාව හාගුවන් හමුදාව කටයුතු කරමින් සිටි අතර ඊට සහහි දැක්වීමට ඉන්දිය යාාත්‍රාද අෙක්පුනා. නෞකාවේ ඒ ඇතිබූ පිපිරිමත් සමක බහලුම් වෙස්සක් පමණ මුහදට වැට ඇති බව සමුත්‍රිය පරිසර ආරක්ෂ අධිකාරී සඳහන් කලා. නෞකාවේ ස්ථාවරත්වයට මෙතක් කාණයක්වෙලා නෑ එම නිසා අපිට තමත් තෙල් විසුමක් ගැන ඩකිින් ලබිනින මෙම ප්‍රදේශහා ශ්‍රීතව දැනටත් නෞකාාවෙන් විසිසරුණු කටේන කැබලි වෙනත් අබලිද්‍රව්‍ය සහ විශාල ප්‍රදේශක පැතිරුණු පලාස්ටික් බෝල පැතිරලා තිබරෙන මේ අපදව්‍ය පැහැරකිීමත් සමුද්‍ර පස ආරක්ෂණ අධකාර මධ්‍ය පස අධිකාරි සමක සාච කර කර ලා පොරොත්. අදාල ප්‍රදේශල දැනුවත් කිරීම් සිද්ධෙරවා කිසිම ආකාරික මෙම බහන්ඩ අල්ලන්න එපා මේය ඇතුල අන්තරයකර බාන්් අඩන් වෙලා තිබුණ මගේ ජීවිතයට පවා තර්ජනයක් වෙනදයක් වෙනට පුළුව. තින් ඒ අවධානම ගන්න එපා කියලා අපි දිගින් දිකට ජනතාවට ඉල්ලා සිටනොත් ්‍ය අතර නෞකාවේ ගින්න බඩ පැවැක්වීම සඳහ ගුවන් හමුදාවේ බෙල් දෙසය දොල හයානාවක් මකින් අද දැසනද නෞකාවේ ගින්න මතට ගිනි දිවීම රසයිනිකක් ්‍රව්‍ය කිල ක්‍රයම් හරසිය විසි පහෙලීම සිදුකන බව ගුවන් හමු දමා දෙ ප්‍රශක ගෘප් කිතාන්. දුෂාන් විජය සිංහතා අසදහන් කළා අද දවල් කාලේද ගිනි දිවි මේ මෙහෙුම් ක්‍රියාත්මක වූ අතර අය පත්කාල ගුණනිේ ඊට බලපෑම් ඉල්ල කළ මෙය තර ්‍ර ලකා ඩාාවක හමුදාව අකන්්ඩව ගිනි නිවීමේ කටයුතු සඳහ දායකක්්පේ ලබා දෙන අතර ගින්නෙන් සිද වූහානය ගොුවන්මින් නිරීක්ෂණය කිරීම සඳහා. ඉන්දිය ජනාවක්ද අද පැමිණතිබෙනවා. ්‍යතර නෞකාවේ ගින්නත් සමග මුහදට වැටනු එක් බාලුමක් මේ මුුව තලාහෙන වෙරල තීයට ගොඩ සාතිබුණා. වත්තල ප්‍රීතිපුරසිට මීක මූදක්වාක් වෙරලතීරී බිවිධ අබලි ද්‍රව්‍ය ගොඩ ගසාති බෙනපා. ෙලෙස ගොඩ සායිති ද්‍රව්‍යය ප්‍රැකිණයාීමටද ජනතාව අදුවද ඇසන කටයුතු කළන තමයා බෑග්වල තියන්නේ. ෙමනවකාවේ තිබී විරලට ගොඩගසා ද්‍රව්‍ය රැකිණිකිය පුදකල ඇන්සවාගේ නිම සඳහා විර්ෂණයක් ආරම්භ කරඇති බව පොලිස් මාධි ප්‍රකාශක නියෝච්ච පොලස්වෙති දෙේතිකඥ ජිත්‍රහණ මතා පවසනවා. මෙම ද්‍රව්‍ය කුමන ආකාරයකට රසායින ද්‍රව්‍ය අඩංගුව තිබේද ඒවායින් මනුෂ්‍ය ශරීරයට කුමුණ ආකාරයකට බලපෑමක් සිදුවේදන්න කීමට නොහැකි. එනිසා එවැනි ද්‍රව්‍ය රැගෙනයාමත් මනුෂ්‍ය ජීවිතයටට අන්තරාදායක් ඇති කළ හැකි ක්‍රියාවක් වෙනවා. ඒනිසා. එම ක්‍රියාවන් සිදුකිරීම සම්බන්ධයනුත් නිරෝධායන රීති නුල්ලංගන කිරීම සම්න්දයනුත් එම ොටස් රැගෙනනගිය පුද්ගලන්ටේ රේව මෙ වනමිට මීගමුව දේෂ් පොලි අධිකාරිවරයාගේ අධීක්ෂණය අර්ථය විමර්ශනයක් ආරම්භ කරතිබෙනවා. ්‍යතර නවකාවේසිට ඒයේ මුතාකත්කාරි මණඩල සමාචිකයන් අතර තුවාල ලබා සිටි දෙනා කොළඹ චාතික රොහල්ට තුළත් කරුණා. ඉන් පසස්ව සිදුකළ ප PCR පරික්ෂණවලද ඉන් එක් අයිකු කොරුුණ ආසාධිත බවට තහවරු පිත්තිබෙනවා ජස් සුලිකනාටව අපේ මුහුදතීරෙන් බැහරටක මංකරලතියන් නිසා, වැසිතත්වේ අඩුවීමක් අපේක්ෂා කරනව කියලා කාලකුණ විතාදේ පාර්තුමේන්තුව ප්‍රකාශ් කරනවා. වක්ට්‍ර ලෙස බලපාපූ කාලගුණික කරකාාවත් ක්‍රමක් ක්‍රමෙන් අඩුවෙන් ලක්ුණු පහලවෙලා තියෙනවා නමුත් බස්නාහිර සබරගමූ දකුණු මධ්‍යම සහ වයිබෝගේ පළත්වල නිරන්තරින් වැසිහෝ ගිගරුන් සහිත ස්තත්යන් නිර්මාණය වෙනවා හැබැයි රම දවසි අපි අපේක්ෂා කරන්නේ සබරගමූ සහ මධ්‍යමගේ පලාත්වොල සහර ස්ථානාවට මිනිිපිට පහත් ඇැත්ත පහත් අතරමටමේ වර්ෂාපතන ලැබි හැකාවන් තියනවා. පෙර දිනවලට සාපේක්ෂමසුළන්ගේ වේගත් අඩුුවීමක් අපිේක්ෂ කරන සාමනින් උතුරු උතුරු මැදයම ව හන්. ට සහධ්‍යම කදඳුකේ බටහිර බෑම් පත්ති තුළගේ වේගේ ප කිලමට හතලිය පා දක්වා කියල ෑ මේ තත්වයන් තියෙන. මන්නනාරමේ නම් පුත්තල මහර හා පොතුවිල් දක්වා තිය වෙල්ලබදතරට ඔබෙන් තියෙන ැඹරු සහන්න ගැරුමහොත් ේව මහද රමක් රළුවෙන්ඩ හැකියවකුත් තියෙනවා. වැලිමඩ ප්‍රදේශයේ නිවාස පහලෝකට පමණ සුලං හේතුවන් හානි සිදු ඇති අතර, ගස් කඩාවටීමෙන් නිවසක සිති කාන්තාවක සලුතු අල්ලබූ වාා. වගේබිම් රැස්සකටද හානි සිද ඇති පබයි කොවින් පෙන් පාතිෙන්නේ. හරංගල නවල් පිට මාර්කයේ කොත්මල ලාශය අසන්නේෙ ගිලා බසිමක්සිද ීතිබෙනවා ඉන් ජලාශයට කිසිදු බලැමක් නොමති බයි කොත්මලේ ජලාශය බාර ඉංචිනිරුබරි අදනු තිඇත්ටේ ර්කය යතා තත්වයට පත්කිරීමි කටේතු මෙම විට ආම්ගකරබෙනපා ජාතික ආරක්ෂාව තහුරු කරලා තියෙන නිසා ත්‍රස්ථවාදයක් ගැන අනියත බියක් ඇතිකරගන්න එපා කියලා ආරක්ෂ කලේ කවම් ශ්‍රාමි ෙනරල් කමල් ගුණත් මහත්මය අවධාරණය කරනවා. මරික් නපද ශ්‍රීලංකාව සම්බන්ඳයෙන් නිකුත්ළ සංචරන සවා පවත් ොVවිD-19ත්වේ මත පැනවූවක් බව ආරක්ෂ කලිකම් විශ්්‍රාමිකරෂන් බාල් කමල් ගුණරත්නමහතා අවධරනය කරනවා. ඒ කිසිසේ ත්‍රස්ත ක්‍රයාකාරකමකට අදා ලබවක් නොබෙන බවත් ජාතික ආරක්ෂාව සම්බන්ධින් අනත යක් ඇතිකරගතයවතු නැති බවත් ආරක්ෂ කලිම්වරයා පින් පාතිනවා. ක්ක ත්‍යංශයේ හ ්‍රවි හමුදාාව ඇතුළූ ජාති රක්ෂා පිළිබඳටයුතු කරන අනිෙකුත් ආතන ජාතික රක්ෂාව මනපත්තහවරු කර ඇති බබද අරක්ෂ කලිකම් විශ්‍රාමික ජැනවල් කමල් ගුණරත්න හතා වැඩි දුරටත් අබධරණී කරනවා. බුද්ධ රශ්මී ජාතික වෙසක් කලාපේ ආග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතාක සුරතින් බියෘත කරුණා. ැඹ හු පිටේ ගකාරාම විහාරස්ථාන වෙත පැමණ, ග්‍රමාත්‍ය මහිදරාජ පක්ෂ මහතා හා ශිරන්තති රාජ පක්ෂ හත්මිය ආගමික වතාවත්වල නිරත බන. පිරවෙන් අධ්‍යාපනය හදාාරන සාමනිර භික්ෂන් වහන්සේසයක් නොකට අධ්‍යහපන ශිෂත්ව ප්‍රධාන කිරීමේ වැඩ සටහනට අග්‍රමත්්‍යවරයා එක් වූයේ ඉන් අනතුරවයි. සාමනේව වැැකවරන ශිෂත් ප්‍රධානය සංකේතවත් කරමින්, අග්‍රමමාත්‍ය මහින්දරාජ පක්ෂ මහතා අති ශිෂ්‍යත්තු පෙරිනැමුණ. ාචිනී භගදහා සූදාංගන සාමීන් වහන්සේලා සියනමත් තෝරාගෙන එක වාමීන් වහන්සේ නකට රුපයල් දෙදහස් පන්සිය ගානක මුදලක් ඒ අධ්‍යෙන කටයුතුවලට පොතපතගන්ට සහ අනිෙකුත් ඒහා බැඳුණු විය පැහැදං වෙනුවෙන් ඒ මුදල උන්වහන්සේලාට විය පැදම් කරන්ටයි ශිෂ්්‍යත්වයක් ඇටට පිරිනමායි මේ වසර අවසංගෙනකොට. අපි සියලුම ප්‍රාචින වභාග සඳහා පිණීසිදන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා විසෙහි ඒ කටයුත්ත සම්පූර්ණ කරන්ටයි බලාපොත්තුවෙන්නේ. අනතුරවයි අග්‍රමත්‍යවරයා ගංකාරාම සීමමාලකේ අසල බුද්ධ රශ්මී ජාතික වෙසක් කලාපේ ඩිල වශීෙන් භියෘත කළේ. රජ ්‍රදානයක් විදිහට ලැබුණු සයින ාම් දෙ වවන එන්නත් මාත්‍රා ලක්ෂ පහ එන්නත් කරනට යොදාගැනීම ආහම්භ කරුණා ජනතිපති ගොටාාවේ රජපක්ෂමතුමාගේ පපදෙ මත එන්නත් කරන්න වැඩ පිවල කාරයක්ක්ෂම කිරීමටයි මෙ වෙනකොට පේවර අරගෙන තියන්නේ . ජීති ගට රාජ පක්ෂමතිවා චීනු රජය සමඟ කළ සාකච්චාවක ප්‍රතිඵලයක් ලෙසින් දෙබනඉන්නත් මත්‍රාතුගේ ප්‍රධනයක් ලෙස මිරට ලාීම සිදපුුණ. මෙ න්න තා ක්ෂ පහ ෞ ංශවල ප්‍රමුක තාව පදනම් කර ගනිමින් දිබ දිස් ්‍රෙක් ත ොමකිරීමට කටයුතු රම්භ වුණා. ්‍යතර වයිබ පලාත ජන තවට යි ම් න්න ලබදීම ආරම්භ කරුණ. අ තවර න් න හ මල් රජ පක්ෂණ පහත්තුරුණනතුළ පරිෙක් මෙමව ථබ ෙක් ටිය . ුුණෑ කළ නගර සහ බල ප්‍රදේශ ප්‍රේශ ැසකද එන්න ලබාදීම වැඩ පිළිවෙ ්‍ර ත්ම කෙරුණ. එන්නත් කරන ආරමගනති බුණ හිට උදේ අටහමාට හැයි මේ එන්නත්ති කොළොම්බින් පටවබ ගම අතක ජතිපත්තුම කතාහැළකිව බාපු ගමන් ජනතාවටමික ලබාදන්න ක්‍රියා කරන්න කියලා. නිසා තමයි අපි මේ තීන්ද අරගෙන අද රද කරුණනග නගර බස ීමමවතුල හෙට දවසැවි ලාපරොත්තුව වේවා උපරීම ඉලක්කටය තැන් විසි අතක හෙට එන්නත් කරනය කරන්න ප ජනත අටිගනවා කලබල වෙන්නේ පා අපි අපි උපරීම වගේකීම ඔබට යිතු කරන්නවා. න්නන ේමත්‍ර ලක්ෂා ම් පහ දිස්ශ්‍රිකේ ජනතාවට ලබාදීමටයුතුය ඇති බව අමාත්‍ය පසන්න රනතුන්ගේ බහතා අස දහන් කලා ගම්ාදිිස්්‍රෙක් කෝොවිි් කමිට රැස්සීමට එක් පමෙනවී අමාත්‍යවරය අමි බව කියා සිටිය. එම දිිස්්‍රික්කේ පුද්ගලයන් දෙලක්ෂ හැත හතර දහත්සේ විසි දෙෙනකොට ඇස්ට්‍රාසෙනකා එන්නත මීට පෙර ලබාතුන්නා. එහි දෙවන මාාත්‍රාවද දහතර දහස් හරසියා සූහත් දෙනකුට ලබාද ඇති බවයි මෙහිදී හෙළි කෙරුණේ. இ கருவோது மனுயோக்கினதேேமாவையின் பாார்ந்தனாக்காருரந்தபியான நிදகஸ்கிறரிமே விஷேஷ ජனாதிபத்தி சமாவ அபாத்தினை கியாாபளிு ஷார்ஷோத்தனடு லக்கறணது எனவா. அவ்றுது த நாமேக்கட்ட ப சிதுக்கரப்புமே சஷகுதனைத்தைக்கு இவந்தபුවன் දෙசிய ஹட்டதனுකடு விஷேஷ ජனாதிபத்தி சமாவபுனா.மையாதிரிீன் பணதுும்ந்தனைுக்கு அ தவசே நிதகசலபோ කියலாம், லுகன் ரத்வாத்தை ட்ராாய்ட்ச்ச மாத்திவரரி பிரக்காஷகா.தாே சி. ජීවිතන්තය දක්වා සිරදනුවම් ලබාසිටපු සිරකරුවන්ට. කිසිම සමාවක් අද වෙනකක් ලැබිලා තිබුණු නෙනෙ නැහැ දීර්ඝ වශයෙන් කරපු ඉල්ලීම් හේතුකොට ගෙන අද වෙනකොට අවුරුද්දක් සිරගත වෙලා හිටියනං මාසක සමාවක් දෙන්න අතිකරු ජනාධිපත්තුමා තීරණය කරලා තිබෙනවා. ඒ සමාව මත අද දින ජීතන්තය දක්වා සිරදුවම් ලබා සිටින සිරකරුවන් දෙසය හැට දෙෙනෙක්. අද දින්න සමා ලබාදීල තියෙනවා. ඒ සමා ලබාදීල තියෙන පනස් තුන් දෙනෙක් අද අපි නිදහස් කරනවා. ඉතිරි එකසිය අනු හතර දෙනාට අනිවාර්ය දින ලබාදීලා තියෙනවා. එතුමන්ලාගේ නිදහස් කරන දින. අිකර නාාධිපස්තුමාන් සින් පිරනැඳ ලද සමාවර්ග හතරක්තියෙනවා පලවෙනි එක අද වෙනකොට පමතින සියලුම දඩ අහෝසී වෙනවා. ඊට අමතරව අවුරදු හැටපහට වැඩිනාම් ඔවුන්ගේ දඩුවමෙක් අඩ හෝ තුනෙෙන් එකක් ගෙවලා ඉවරණම් ඔවුම නිදහස් කරනවා. ඒ වගේම ජීවිතාන්ත සිරදඩුවම නියමවී වසර විසිපහක සිරදනුවවා ගත කරන සියලුම සිරකරුවන්න නිදහස් කරනවා. අන්න ඒ අයයි ජීවිතාන්තයට සිරදනුවමකට ලක්ව සිරේ හිටම පනස්තුන් දෙනයි එකුතු වෙලා දමයි දෙසේ හැට හැදුණේ මේ විශේෂ වර ප්‍රසාදය අවුරුදු දහ නමයකට පස්සේ මන්න නාගාරයට හම්බච්ච වරක් ප්‍රසාදයක්. එසමඟින් පාත්ත්‍රී දහය ස්වාධිහන පවෘති ම නිමාවට පත්වනවා ඔබට සුබාත්‍රයක් අයබුවන්